hearing the Nawi. ඔන්න පුංචි දුවේ පුතේ එක විලක් තිබුණා. මේ විලේ පාට පාට මාළු කොටක් ජීවත් වුණා. ඒ මාළු හරිම ලස්සනයි. ඒ විතරක් නෙමෙයි. ඒ විලේ කකුළුවේ කෙටියා. තව තාරාවෙකුත් හිටියා. ඉතින් මේ කට්ටිය හරිම සතුටින් තමයි විලේ ජීවත් උනේ. ඔයාලා දන්නවද මේ ලස්සන විලට හැමදාම ලස්සන කොකෙක් ආවා. හැබැයි ඒ කොකා කිසිම දවසක විලේ මාළුන්ට කරදර කරේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ කොකා විලට එනකන් පුංචි මාළුව ටික හැමදාම මග බලාගෙන ඉන්නවා. ඔයාලා දන්නවද ඒ මොකද කියලා? ඒ තමයි මේ ලස්සන කොකා ඈත පියාඹල යනකොට දකින දේවල්, සිද්ධ වෙන දේවල් විලේ ඉන්න පුංචි මාළුන්ට ඇවිත් කියන නිසා. ඉතින් මේ පුංචි මාළු හරිම ආසයි කොකාගේ කතා අහන්න. ඉතින් ඔය විදිහට කාලය ගත වෙලා යනවා. එක දවසක් විලේ මාළුන්ට හිතපු නැති විදිහේ දෙයක් සිද්ධ වුණා. ඒ මොකද්ද දන්නවද? විල ළඟ ගෙදරක හිටිය පුංචි පිරිමි ළමෙක් විලට ආවා. එයා ආවේ නම් හොඳකට නෙවෙයි. මේ පුංචි පිරිමි ළමයා ඇවිත් තිබුණේ විලේ ඉන්න ලස්සන පාට පාට මාළු අල්ලගෙන යන්න. එයා විලේ හිටිය පාට පාට මාළු පැටව් ගොඩාක් අල්ලගෙන ගෙදර අරගෙන ගියා. හැංගිලා හිටිය අනෙක් මාළු පැටව් ටික දුකෙන් බලාගෙන හිටියා. එයාලගේ යාළුව ටික අරගෙන යන දිහා. ටික දවසක් යනකන් මේ පුංචි මාළු බයෙන් තමයි විලට වෙලා හිටියේ. ඒ දවසක් විලේ මාළු ටික කතා වුණා, අපි බයෙන් ඉන්න ඕනේ නැහැ. අපි වෙනදා වගේම සතුටින් ඉන්න ඕනේ. ඒ නිසා අපි හැමෝම අපේ ආරක්ෂාව ගැන හිතලා වැඩ කරමු කියලා. ඉතින් ඊට පස්සේ පුංචි පිරිමි ළමයා මාළු අල්ලන්න විලට ආවත් එක මාළුවෙක්වත් අහු වුණේ නැහැ. ටික දවසක් යනකොට පිරිමි ළමයා විලට එන එක නතර කළා. ඒ මොකද දන්නවද? පුංචි පිරිමි ළමයා විලට එනකොට මාළු පැටව සේරම හැංගින නිසා එයාට එක මාළුවෙක්වත් අහු වෙන්නේ නැහැ. ඉතින් මේ පුංචි පිරිමි ළමයා හිතුවා විලේ මාළු එක්කෙනෙක්වත් නැතුව ඇති කියලා. දැන් ඉතින් විලේ මාළුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාලා ඉස්සර වගේම සතුටින් ජීවත් වෙනවා. ඉතින් පුංචි දුවේ පුතේ, ඔයාලා නම් කවදාවත් සතුන්ට කරදර කරන්න එපා. එයාලා පවුනේ සතුත් ආසයි නිදහසේ ජීවත් වෙන්න. ඉතින් පුංචි දුවේ පුතේ, ඔයාලා වගේම සතුත් සතුටින් ජීවත් වෙනවා දැකලා ඔයාට සතුටු වෙන්න පුළුවන් නම් හුඟක් යහපත් දෙයක්. ඒ නිසා කිසිම දවසක කාටවත් කරදර කරන්න එපා. ඉතින් පුංචි දුවේ පුතේ සුරංගනාවේ අදට යනවා. ආයෙත් මම එනකන් පුංචි දූලා පුතාලා පරිස්සමට ඉන්න ඕනේ.